සෙල දෙනම සාදරෙන් පිළිගන්න රුවන්ටෙක් YouTube channel එකට. ඉතින් අපි ගොඩක් දෙනෙක් කැමති MSI brand එකට. ඉතින් MSI brand එකේ Gaming X GTX 1050 Ti card එක තමයි අද අරගෙන අවිලා තිනේ. ඉතින් අපි බලමු මේ card එක කොයි වගේද, ඒ වගේම මේකේ benchmarks කොහොමද කියලා. හොඳයි, ඉතින් මේ graphics card එක ලංකාවට ආවට පස්සේ මට අදවල තියෙන දෙහිවල Nanotech Computer Solutions. ඉතින් මේ graphics card එක ගත්තොත් 1050 2GB graphics card එකට වඩා performance තියෙනවා. ඉතින් අපිට පුළුවන් හොඳ full HD gaming experience එකක් මේ graphics card එකෙන් ගන්න. ඉතින් 4GB capacity එකක් තියෙනවා. ඒ වගේම මේකේ gaming overclock කරන්න පුළුවන්. ඒකින්ද අපිට පුළුවන් gaming profile එකක්, ඒ වගේම overclock profile එකක්, ඒ වගේම silent profile එකකින් මේ graphics card එකත් එක්ක වැඩ කරන්න. ඉතින් මේ graphics card එක අනෙක් graphics card වලට වඩා ටිකක් වෙනස්. ඉතින් අපි බලමු මොනවද මේ වෙනස්කම් කියලා. ඉතින් ඉස්සලාම අපි මේක unbox කරගමු. මේ විදිහට තමයි box එක තියෙන්නේ. MSI Gaming X GeForce GTX 1050 Ti. ඉතින් මේක 4GB card එකක්, ඒ වගේම DirectX 12 run වෙනවා. PCI Express 3.0 interface එක තමයි මේ card එකේ run වෙන්නේ. ඉතින් මේක අනිත් පැත්ත ගත්තොත් මේ විදිහට මේකේ features ටික සඳහන් වෙනවා. අපේ LED light එක customize කරගන්න පුළුවන් අපිට. ඒ වගේම මේකේ fan system එක වගේම overclocking gaming app එක ගැන මේකේ සඳහනක් තියෙනවා. ඉතින් මේකේ specification සඳහන් වෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු specification කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි මේක open කරගමු. මේ විදිහට තමයි මේකේ ඇක්සසරිස් සෙට් එක අපිට හම්බෙන්නේ. quick start guide එක තියෙනවා. ඒ වගේම මේකත් එක්ක අපිට හම්බෙන MSI stickers දෙකක්. ඒ වගේම driver disk එක. මේ විදිහට තියෙනවා card එක. මේ විදිහට තමයි කාඩ් එක තියෙන්නේ. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් ට්වින් ෆෑන් සිස්ටම් එක තියෙනවා. ඒ වගේම ටිකක් අනිත් 1050 Ti කාඩ් වලට වඩා ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ඉතින් මේකේ black and red color theme එක තමයි මේ graphics card එක පුරාවට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට aluminum heat pipes තියෙනවා. ඉතින් මේ පැත්ත ගත්තොත් මෙතන තියෙන MSI logo එක, white color logo එක. ඉතින් මේක light වෙනවා. ඒ වගේම මෙතන අපිට විශේෂයෙන් 1050 Ti කාඩ් එක 6 pin power connect එකක් මෙතනට දෙන්න ඕනේ. ඉතින් 6 pin තියෙන power supply එකක් අපිට මේ graphics card එකට අවශ්‍ය වෙනවා. ඔය විදිහට තමයි කාඩ් එක තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ connectivity ports මොනවද කියලා. ඉතින් ඉස්සලාම තියෙනවා display port එක, ඒ වගේම HDMI port එක, ඒ වගේම DVI-T port එකක්. ඉතින් මේ තුන තමයි තියෙන්නේ සාමාන්‍ය 1050 Ti කාඩ් එක. ඉතින් මේ විදිහට තමයි කාඩ් එක තියෙන්නේ. ඉතින් මේකේ back plate එකක් include වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මේ විදිහට මේ PCB එක බලා ගන්න. හොඳයි. අපි එහෙනම් දැන් යම් gaming benchmarks වලට. හොඳයි, ඉතින් අපි දැක්ක graphics card එකේ වගේම මේකේ performance කොහොමද කියලා. ඉතින් අනිත් graphics card එක ගත්තාම මේක ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම මේකට අපිට 6 pin power connect එකක් දෙන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් මේක MSI gaming app එක හරහා අපිට අවශ්‍ය විදිහට මේක customize කරගන්න. ඒ වගේම lighting control එකත් මේ graphics card එකේ තියෙනවා. ඉතින් අනිත් graphics card එක ගත්තාම මේක ටිකක් look and feel එක අතින් හොඳයි. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක ගැන වැඩිදුර විස්තර දෙහිවල Nanotech Computer Solutions සරහා දැනගන්න. ඒ වගේම මේ ගැන තව මොන හරි දැනගන්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් Ruwantech Facebook page එකට message එකක් දාන්න. ඉතින් අමතක කරන්න එපා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මම social media follow කරන්න Facebook, Twitter, Instagram, Google+. තවත් අලුත් video එකකින් මන්ටම හම්බෙන්න.